මයුරපුර කලාපේ පීඩි 2018 කුඹුරුවේ ආයේ මේ තියෙන්නේ. මේකේ දැනට ශීඝ්‍රයෙන්ම පැතිරිලා යනවා කෘමි හානියක්. ගොවි මහතුරු විවිධ තෙල් වර්ග ගහනවා, විවිධ රෝග කියලා කියනවා. නමුත් අපි සැක කරනවා හඳුනානවගත් කෘමියකුත් මේකේ මේ තුල රැඳී ඉන්නවයි කියලා. නැත්තම් මේ තරම් කෙටි කාලයක් තුල ව්‍යාප්ත වෙන්නේ මොකද කියලා. දින 90ට ආසන්නයි මේ කුඹුරු වලට දින 90 ගොයන් කපන්න ඔන්න මෙන්න තියෙද්දි මේ සම්පූර්ණයෙන් මේ පේන ප්‍රදේශවල හැම කුඹුරකම මේ රෝගය දකින්න ලැබෙනවා. දැන් මේ කුඹුරු අතර කීයක් විතර විනාශ වෙලා තියෙනවද? හෙක්ටයාර තියෙනවා 130කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. පීඩී 20 පීඩී 350ක් විතර. ඔව් කුඹුරු අක්කර 350ක් විතර. හැම කුඹුරකම මේ රෝගය දකින්න ලැබෙනවා. දැන් කුඹුරු අක්කර 100කට විතර තියෙනවද මේක? ඔව් ව්‍යාප්ත වෙලා. මේ වෙනකොට මේ මයුරපුර හැම ප්‍රදේශයකින්ම අහන්න ලැබෙන්නේ මේ රෝගය තියෙන බව තමයි. දැන් මේ කුඹුරු ආය අක්කර කීයක් විතර ඇද්ද? මේකේ හැදිලා තියෙනවා භාගයකට වැඩිය හැදිලා තියෙනවා මේ වෙනකොට. පැහිච්ච හැම කුඹුරකටම දකින්න ලැබෙනවා. අක්කර 250කට වැඩිය මේ වෙනකොට හැදිලා මේ රෝගේ. ඔව්. මොකද ඉල්ලන්නේ? අපි ඉල්ලන්නේ මේ දැන් ගොවින් හරි අසරණ තත්ත්වයටපත් වෙලා තිනවා. ගම් වතුරෙන් විශාල වශයෙන් හානි වුණා. එතකොට ගොවීන් විශාල විදියට වියදම් කරලා තිනවා. මේගොල්ලෝ කුඹුරු වැඩ මඩ වැඩටත් ණයට කරලා තියෙන්නේ. ගොයන් කපන්නෙත් ණයට. මේවා මේ විය පැහැදම් මේ පිරිමහ ගන්න බැරි තත්වයෙන් ගොවිය අසරණ වෙලා මේ මොහොතේ ඉන්නේ. දැන් හෙටන්ට කපන්න තියෙන ගොයන් මිලකුත් නැහැ. මේ වෙනකොට රුපියල් 80 75 තත්වෙට පහල බහලා තියෙනවා මේ වෙනකොට. මොකද අමාත්‍යංශනේ මොකද්ද කියන්නේ? ඇමතිවරට මොකද්ද කියන්නේ? මේ පිළිබඳව හොයලා බලනවා නම් වඩාත්ම හොඳයි කියන එක තමයි කියන්නේ. ගොවියට විශේෂයෙන්ම මේ පාඩුව මකා ගන්න මොකක් හරි වන්දි වැඩසටහනක් පටන් ගන්න කියලා පියමෙතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මේ කුඹුරු ආයේ වලව වංගිරු ව්‍යාපාරයටත් ආණ්ඩියංගම ව්‍යාපාරයේ මේක දැනට වපුරලා මාස 3කට ආසන්නයි. මීට සතියකට දෙකකට විතර ඉස්සර වෙලා තමයි මේ කීඩා උදුර මෙහාට බලපෑවේ. ඊට පස්සේ මේ ගොවි මහතුරු ගැහුවා নানা ආකාර තෙල් වර්ග ගැහුවා. නමුත් කිසිම සාර්ථකයක් නැහැ. මේ මම දැන් ඉන්න කුඹුර මීට සතියකට කලින් තෙල් ගහලා මේ වෙත්ත විපත්‍ය තමයි මේ තියෙන්නේ. මේ අද ගහන්නේ දෙවෙනි සැරේට තෙල්. මේ ගොවි මහත්තයත් මෙතන ඉන්නවා. හරි. මෙන්න දැන්පත් වෙච්ච තත්ත්වය. මේකේ එක ගහකවත් මේකේ හත පහකට වැඩක් නැහැ. මේ ඔක්කොම දිරලා තියෙන්නේ. ඔව් මේක අපි දැන් ඉස්සෙල්ලා මහවැලි මහතුරුන්ටත් කිව්වා. ඉතින් ඒ වුණාට වැඩක් උනේ නැහැ. මේ ගොවි මහතුරු කියන තෙල් වර්ග ගහලා තියෙනවා. මෙන්න මේ ගිය සතියේ ගහපු එකක් තමයි මේ තියෙන්නේ. ඔව්. මොන මේ තෙල් වලට කීර තෙල් වලට කවලං කුල්ල ගහන්නේ මොන තෙල් ගැහුවත් දැනටත් මේ මුළු කුඹුරම ව්‍යාප්ත වෙලා තියෙන. දැන් මේක අපි මේ මාධ්‍යයට පෙන්වන්න ඕන නිසා තමයි මේ කඩවලින් දෙනවා එක එක තෙල් වර්ග. නමුත් මොනව ගැහුවත් හරියන්නේ නැහැ. ගහලා දවස් 3ක් යනකොට මේ ටික ඉවර වුණාට පස්සේ ඊළඟ ටික බහින. දැන් මේ මුළු කුඹුරම ව්‍යාප්ත වෙලා තියෙන. ඒක නිසා අපි මේ මාධ්‍යය දැනුවත් කරන්නේ මේක රජයට මේ අපි කියන්නේ මේකට මොනව හරි සාධාරණ විසඳුමක් යොදන්න නැත්තම් ගොවින්ට වන්දියක් හරි ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. මම ආඩියංගම ගොවි සංවිධානයේ ගොවි මහත්තයෙක්. මේ ඔක්කොම ගහලා තින් දැන් මේකට අපි තෙල් එක එක විදිය තෙල් ගැවුවා කඩවල වලින් දෙනවා අපි ගහනවා. දැන් මේ තෙල් මුර මේකට දෙයක්ම ගහලා තියෙන. ඒ කිසිම හරියාවක් නැහැ. ගහන ගානේ තව වැඩි. ඒකට අපිට මොකක් හරි විසඳුමක් එක්ක මේ රජයෙන් මේ පොඩ්ඩක් ඔයල බලන්න ඕනේ. එක්ක මේකට මොකක් හරි යොදන්න ඕනේ. මේ ආණ්ඩිකමේ ආයෙ දැන් ගොඩාක් ගහලා තියෙන්නේ. ඒක තමයි. දැන් ඔයාලා මේ කුඹුරු කරලා තියෙන්නේ බොහොම අමාරුයි. අමාරුයි ඔක්කොම. ඔව් අතරම් බඩු ගත්තිලා අපි මේ දැනට මේ කරලා තියෙන්නේ. අපි හැයවට සල්ලි දෙන්නේ ගොයන් කැපුවම තමයි. ඒත් එකන් දෙන්න අපිට සල්ලි නැහැ. ඒක නිසා මේ දැන් හැයවට සල්ලි දෙන්න නැහැ. ගොයන් කැපුවට සල්ලි දෙන්න නැහැ. නීරවල් බැඳපු ඒ මොකේටවත් දෙන්න විදියක් නැහැ. දැන් උඩරේම ගහලා තියෙන මේ විදියට. ඔව් මේ දැනට මාස 3ක් උනේ නැහැ තාම මේවට. දැන් මේ 8 වෙනිද තමයි මාස 3ක් වෙන්නේ මේවට. ඔව්. ඒකනේ දැන් අපි මහවැලියටත් අපි දැන් දීලා තියෙන්නේ දැන්. බැලුවේ නැහැ. නෑ. මලි අපි දැන් මේ දෙසරියක්ම තෙල් ගහලා තියෙන්නේ. අපිත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපි කන කර බඩු ගස් තියලා මේ කුඹුර වලට වැඩ කරන්නේ. ඒත් ඉතින් මේවට කිසිම විසඳුමක් නැහැ. අපි මහවැලියට ඔක්කොටම කියලා තියෙන්නේ. කිව්වත් ආවේ නැහැ කවුරුත් බලන්න. දැන් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ ආයිමත් දෙවෙනි සැරේටත් මේ තෙල් ගහනවා. දැන් මේ අලින්ගෙන් පරිස්සම් කරගෙන එහෙම කරලා නම් මිනිස්සු ගොවිතැන් කරගෙන යන්නේ. ඔව්. දැන් ඔයගොල්ලන්ට මේ වන්දි හම්බුනද කලින්? නැහැ. පෝරම්බුනා. ඒක හම්බුනා. මේ වෙලාව මිලකුත් නැහැ වී වලට හරියට. නෑනේ ඉතින් මේ වගේ දැන් මියදම් කරලා ඉතින් ගන්න අනේ මන්ද ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. කර ගියා කර දැන් නැතිනේ වෙනකෙ. ඔයාගේ වචනේ කියන්න මමනේ කියන්නේ. ඔව් ඉතින් අපි ඉතින් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඉගෙන ගන්න දරුවෙකුත් ඉන්නෝ. ඒත් ඉතින් අමාරුවෙන් කරන්නේ. ඉතින් මේවට ඉතින් ණයතුරුසෙලා තමයි කරලා තියෙන්නේ ඔක්කොම. ඔය යන මොකද වෙලා තියෙන්නේ දැන් තෙල් ගහනවා. තෙල් ගහනවා. දැන් මේ තුන්
තුන්වෙනි පාර ගහන්නේ. තුන්වෙනි පාර ගහනවා ලක්ෂ ගානක තෙල් ගහලා තිනු කොයි දෙයක් ගැව්වත් දැන් හරියන්නේ නැහැ මේකට. මේකට ඉතින් extra විසඳුමක් දෙන්න කියලා තමයි අපි මේ කොයි මාත් විසින් කිල්ලන්නේ. දැන් මේ මහවැලි නිලධාරීන් කතා කරාලු කොහේ කුෂිකර්මයේ කට්ටියද? කතා කරාට යාලා ඉතින් කියනවා ආමයි මෙමයි කියනවා එන්නේ නැහැ බලන්නේ නැහැ සොයන්නේ නැහැ එහෙන් අලිකනෝ. එහෙන් වතුර පාසන අපි ඉතින් නිදිමරාගෙන මේ කරලිවර වෙලා ඉතින් අපි දැන් වසබොන්න තමයි වෙලා තියෙන්නේ. ඔව් ₹70යි. එහෙම කපන්න ඉතුරු වෙන්නේ නැහැ. ණය වෙලා සීරු දෙ රත්තරම් බඩුව ගත්තියි. දැන් මේ තව කීකට කපන්න තිබුණද මේ? තව දින 15කින් විතර කපන්න තිබුණා. කපන්න තිබුණා මේනේ. සම්පූර්ණ විනාශ. සම්පූර්ණ ඉවරයි. මේ ආණ්ඩිකම ව්‍යාපාරයේ කුඹුරක් කර 150ක් 200ක් වගේ ප්‍රමාණයක ලොකු විනාශයක් වශයෙන් ක්‍රීඩා උදුර පැතිරීමෙන් පවතින නිසා මේ සියලුම ගොවි මහත්වරුන්ට සෑහෙන අසාධාරණයක් සිදු වී ඇති බැවින් සාධාරණ ඒ සඳහා සාධාරණ කිටුවෙන් තමයි කවුරු මේ ගොවි මහතුන් කියන්නේ. ඔච්චර කාලයක් තිස්සේ මේක පටන් ගන්න වෙනවද? මං කියන්නේ කීඩ කොච්චර කාලයක්? දැනට මාසයක වගේ තමයි. මාසයක් විතර. ඔව් මාසික ආසන්න කාලයක් තමයි දැනට කීඩ උදුර මත මේ වෙලා තියෙන්නේ. ඔව් එතකොට දැන් පවතින්නේ. මේක දැන් පටන් ගොවි ගොයන් ගහට එන්නේ කොයි කාලද මේ කීඩ උදුර එන්නේ? ඒක මුල් අවස්ථා මුල් ගහේ මුල් අවදී තමයි මේ ඇති වෙලා ඊට පස්සේ පීදිලා කපන්න අස්සන නෙලන අවස්ථාව වෙනකොට තමයි ඒක පෙන්නුම් කරන්නේ. කොහොම කනවත් දන්නේ නැහැ. තෙල් ගහලා මුල් දෙකක් තෙල් ගහුවා. ඒත් පහන්න මේ අලින්ගේ යන්තම් බේරගෙන හදාගත්තේ. ඉතින් මේවට කිසිම විසඳුමක් නැහැ. මහලියට කිව්වොත් වැඩක් නැහැ. කිසිම දෙයක් නැහැ. දැන් ගහට මොකද්ද වෙන්නේ? බොල් වෙනවද වී යන්නේ? ගහ මේ ඔක්කොම බොල්. ඔක්කොම බොල් වෙනවා. ඔව් බොල් වෙනවා. මුල මුද්දත් පස්සේ ඔක්කොම බොල්. දැන් මුලින් දන්න කන්නේ ඔක? ඔව් මුලින් පටන් ගන්න. මේකට ඉතින් වාකාරී ආධාරයක් දෙන්න එපා නේ. සාධාරණයක් කරලා දෙන්න ඕනේ. සාධාරණයක් ඔය